බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේ අපේ සිංහයින්ට ලකුණු 187ක අතිවිශිෂ්ට ජයක්. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවති ප්‍රථම ටෙස්ට් තරඟයේ 5 වන දිනේ වන අද දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 187ක ජයක් වාර්තා කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. අද දිනේ ආරම්භයේදී ජයග්‍රහණය සඳහා තවත් කඩලු 4ක් පමණක් අවශ්‍ය තිබුණා. කෙසේ වෙතත් ආරම්භයේ පටන්ම ජෙසුවා දි සිල්වා සහ බෝනර් යන ක්‍රීඩකයන් දෙපළ ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ටිකෙන් ටික ඈත් කරමින් ශතක සම්බන්ධතාවයක් වාර්තා කළත් එම සම්බන්ධතාවයේ බිඳ දමමින් ජයග්‍රහණයේ මන්පෙත් විවර කරමින් ජෙසුවා දි සිල්වා දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙනිය සමත් වුණා. ඉන් අනතුරුව අවසන් කඩලු ත්‍රිත්වයේද පහසුවෙන් දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙනිය සමගින් රමේෂ් මෙන්ඩිස් සමත් වුණා. බටහිර ඉන්දීය කොදෙව් විනම ලකුණු 160කට සීමා වුණත් බෝනර් සහ ජෙසුවා දි සිල්වා අර්ධශතක රැස් කිරීමට සමත් වීම විශේෂත්වයක්. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙනිය කඩලු 5ක්ද රමේෂ් මෙන්ඩිස් කඩලු 4ක්ද ප්‍රවීන් ජයවික්‍රම කඩලු 1ක්ද දවා ගැනීමට සමත් වුණා. තරගයේ වීරයා සම්මානය හිමි කරගත්තේ ප්‍රථම ඉනිමේ ලකුණු 147ක්ද දෙවනි ඉනිමේ ලකුණු 56ක්ද ලබාගත් නායක දිමුත් කරුණාරත්නයි. මෙම ඓතිහාසික ජයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට සමත් වුණා. අරුම පුදුම කරුණ නම් තරගයේ පුරාවට තීරණාත්මකම සාධකයේ වූ වර්ෂාව ශ්‍රී ලංකාව අවසන් කඩුල දවා ගැනීමෙන් පසු සුළු මොහොතකින් ගාලු පිටේට නැවතත් ඇදහැලීමයි. ඉතින් මේ ඓතිහාසික ජයග්‍රහණය ගැන ඔයාලා මොකද හිතන්නේ? පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් අනිවාර්යෙන් අපිට කියන්න.